රාමනායකට උන්ට කොන්ද පන තියෙන අපේ කොල්ලේ කොන්ද උත්තරක් දීලා තිබුණා. ඉතින් මමත් තීරණය කළා ඒ කොල්ල ඒ දුන්න භාෂාවෙන්ම මේ රංජන රාමනායකට පොඩි අභියෝගයක් කරන්න. සමහරක් වෙලාවට අපිට කනකාටෙන් වුණත් අසභ්‍ය වචන කියන්න වෙනවා. ඔබාලයට විශේෂයෙන්ම ඊශ්‍රායලයේ ජනාධිපති බෙන්ජමින් නෙතන්‍යාහු ප්‍රකාශ කළේ තිබ්බා ත්‍රස්තවාදයට පිළිතුරු දී යුත්තේ ත්‍රස්තවාදයට තීරණ භාෂාවෙන් කියලා. ඉතින් මම මේ රංජන් රාමනායකට කියන්න තියෙන එකම දෙයයි රංජන් උඹ ආවේ ඉස්සෙල්ලාම රජිනිකංගේ ෆිල්ම් එකක් කොපි කැට් කරගෙන. ඒ ඇවිල්ලා මාණික් භාෂා කියලා චිත්‍රපටයක් කොපි කැට් කරගෙන පස්සේ වන් ෂොට් කියලා මේ උඹ හුළු හුළු උඹ මිත්‍යාවක් හදා මිනිස්සුන්ට මිත්‍යාවක් හදාලා මිනිස්සුන්ගේ කුතුහලේ හවුස්සන්ට උඹ ආවා. නමුත් උඹට මචං රංජන් උඹට කිසිම දෙයක් කරන්න බෑ රංජන්. උඹේ උඹේ කයිවාරු විතරයි උඹේ ඇල පඩ කලස් විතරයි තියෙන්නේ. උඹේල සමරකුන් උඹට කියනවා මේ ගොංජ කියලා. මම මන්න මිනිස්සුන්ගෙන් ඉල්ලන්නේ උඹට ගොංජ නෙමෙයි කියන්නේ පඩ ෂොට්. ඒ කියන්නේ උඹේ කටෙන් කයිවාරු පුකෙන් හච්චාරු තමයි උඹේ තියෙන්නේ. උඹට මේ අපහාස කරනවා නෙමෙයි. උඹේ දේශපාලන දැක්මට අපි වෛර කරනවා. ඒ වගේම උඹ දේශපාලකයෙක් නිසා අපි උඹට ගරු කරන්නේ නැහැ. ඉතින් මම සමහර කාලවලට උඹ විවිධ දේවල් කියනවා මේ විවිධ මේ Facebook සමාජ ජාලයේදී උඹ කියනවා මම විදේශගත ශ්‍රී ලංකාවේ ශ්‍රමිකයන් වුණේ මට හොඳ කොන්දක් තියෙනවා. යකෝ ගෑනු උඹලා විපක්ෂින්න කොට පුක හිරාගෙන උඹලා මා ගිරිය පුප්පමෙන් ඉදා කෑ ගැව්වා මේ මහලොකුවට මේ ගෑනු රට වෙන කරවත් කරනවා කියලා. යකෝ ඉස්සෙල්ලා ඔක කරලා පෙන්නපන් කටෙන් බතලීටවන්නේ නැතුව. ඒ නිසා නිකන් එක කරලා පෙන්නපන් කරන්න බැර නම් ඔය අමිතිකම් දීපම් මේ ආරකේකට උඹලා මොනාදයක් හිතන්නේ. උඹලා හිතන්නේ මේ දැන් ඔය මේ දැන් උඹලා අපිපත් කරන්නේ ඔය ආපාලනේ. ඔය ආපාලනේ ඉන්න පොනිල් ඉන්නවා. එතකොට තව එකෙක් කියන කොන්දපන්නේ නැති එකෙක් ජනාධිපතියන ඌට මේ ගෑන් රට වෙනක නවත්තන්න බැර නම් මොකද්ද යකෝ යාපානේ අපි කඩේ ගියා තමයි උඹලගේ ඔය ආන්දෝ පත් කරන්න. නමුත් හද ලැච්ච වෙනවා. ඔය අමිතිකම් දීපම් ඔය මී ආරකේකට මට මේ පොරක්වත් චරිතයක්වත් මට වෙන්න ඕනේ නැහැ. නමුත් ඇත්තට ඇත්ත කියනවා. බොරුට අනුන්ගේ දේවල් එක්ක කොපි කැට් කරගෙන රජිනිකාංගේ අර මේ ඉන්දියාවින මේ විජයගේ මේ දෙමළ ෆිල්ම් එකල කොපි කැට් කරන කොහොමද ඒක රටක් ගදන්නේ? කොහොමද රටේ මිනිස්සුන්ගේ ප්‍රශ්න ගැන හිතන්නේ? ලැජ්ජ වෙන මට පක්ෂපාත මට වැදගත් නැහැ මේ අවස්ථාවේදී. මොකෝ දෙම ටොයි එක්කවත් බයි එක්කවත් නෙමෙයි. නිකන් බොරු කයිවරේ පරංජය. ඉස්සර නිකන් අර පොන් ඒජන්සි තියෙන පොන් ඒජන්සි කාර්යගේ අම්මට හුකෝලා ඔය ගෑන් රට වෙන එක නවත්තපන්. පුළුවන් නම් උඹට ධෛර්යයක් තියෙනවා නම් පුළුවන් නම් ගෙන යෝජනාවක් මේ පාර්ලිමේන්තුවට මේ ගෑන් රට වෙන එක නවත්තන්න එක උඹට කරන්න බෑ බං. මේ කයිවාරු විතරයි. උඹලා පඩ ෂොට් නිකම්ම පඩ ෂොට් විතරයි. ඒ නිසා මේ දේ කිව්වා කියලා තරහ වෙන්නත් එපා. මොකෝ අපේ හිතේ තියෙන වේදනාව අපි ඉතින් පිට කරනවා. එහෙනම් උඹට බුත් සරණයි.